ಬದಲುಪುರ ನ್ಯೂಸ್. ಬದಲುಪುರ ನ್ಯೂಸ್ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವ್ ಅಪಿ ಅದತ್ತವಿಲ್ಲ ಇದ್ನೆ ಬದುಲ್ಲ ಶಿಕ್ಷಣ ರೋಹಲ ವೆತಟ ಬದುಲ್ಲ ಶಿಕ್ಷಣ ರೋಹಲ ತುಲ ದಡಿ ಸತ್ಕಾರ ಏಕಕ ಪಹಕ್ ತಿಬೆನು ಎ ದಡಿ ಸತ್ಕಾರ ಏಕಕ ಅತರಿನ್ ವೈದ್ಯ ದಡಿ ಸತ್ಕಾರ ಏಕಕೇಟ ಎವಿಲ್ಲ ತಿನ್ ವೈದ್ಯ ದಡಿ ಸತ್ಕಾರ ಏಕಕೆಯ ಗ್ಯನ ඔබත් එක්ක කතා බහ කරන්නට අපිත් එක්ක වෙන්නේ වෛද්‍ය දැඩි සත්කාරයකගේ වාටුබාර හෙද සොයිරිය W.A. චන්ද්‍රාවති මහත්මිය. අපි කැමති ඔබතුමියකින් දැනගන්නට මේ ශික්ෂණ රෝහලි බදුල ශික්ෂණ රෝහල තුළ දැඩි සත්කාරයකක පහක් අතුරින් අපි ඇවිත් ඉන්න වෛද්‍ය දැඩි සත්කාරයකකෙන් මොන වගේ සේවාවක්ද වෙන්නේ මොන වගේ රෝගීන් දින්නේ අපි ඒ ගැන දැනගන්න කැමතියි. බදුල ශික්ෂණ රෝහලේ තියෙන පැරණිම මුලින්ම පටන් ගත්ත වෛද්‍ය දැඩි සත්කාරයකකය මේක වෛද්‍ය දැඩි සත්කාර ඒකකේ වුණාට මේ රෝහලේ ඉන්න ශල්‍ය රෝගීන් විකලාංග රෝගීන් ළමා රෝගීන් සියලුම රෝගීන්ට මේ අපේ ඒකකේ මගින් ප්‍රතිකාර ලබලා දෙනවා වයස් භේදයකින් තොරව ප්‍රතිකාර ලබලා දෙන ඒකකයක් මෙම දැඩි සත්කාර ඒකකයේ තුල රෝගීන් කී දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද එකවර රෝගීන් 4 දිනකට ප්‍රතිකාර ලබලා දෙන්න පුළුවන් මේ වන විට මොන වගේ රෝගීන්ද අද දවස තුල අපි දැන් මේ ඇවිත් ඉන්න වෙලාවේ ප්‍රතිකාර ලබන්නේ අද දවසේ ඉන්න අපේ වැදගත්ම රෝගියා තමයි වකුගඩු බද්ධයක් කරපු රෝගියා ඒ රෝගියා දැන්ට සුවතට හැරිමින් සිටිනවා අපේ ඒකකයෙන් වෙච්ච වැදගත් කාර්යභාරයක් තමයි අපේ බදුල්ල ශික්ෂණ රෝහලේ මේ වකුගඩු බද්ධේ බද්ධ කිරීම පටන් ගත්තට පස්සේ ඒ පෝස්ට් ඔපරේටිව් කියා ක්‍රියා එක මුලින්ම ලබා දුන්නේ අපේ ඒකකේ මගින් දැන්ටත් ඒක දීර්ඝකාලීනව කෙරීගෙන යනවා. ඇත්තටම ඔන්න අපිට සුබ ආරංචියක්. අපි මං හිතන්නේ ඔබත් දන්නේ නැතුව ඇති බදුල්ල ශික්ෂණ රෝහල තුල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සිදුවනවාද කියන දේ. ඉතින් ඒත් මං හිතන්නේ විශේෂයෙන්ම ඔබතුමියගෙන් දැනගන්න ලැබුණ. ඉතින් ඒ අනුව වකුගඩු බද්ධ කළ රෝගියෙක් මේ මොහොත වන විට වෛද්‍ය දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා. ඊට අමතරව මොන වගේ රෝගීන්ද සිටින්නේ? ලෙප්ටෝස්පයිරෝසිස් මී උන හැදුණු රෝගියෙක් ඉන්නවා. ඊළඟට ස්නායු ශල්‍ය රෝගී දැන්ට ප්‍රතිකාර ලබනවා අපි ඇඳක් සූදානමින් තියෙනවා ඊළඟ රෝගියා බාර ගැනීම සඳහා මෙම දැඩි සත්කාර ඒකකයේ තුල ඔබතුමිය සමග කාර්ය මණ්ඩලයේ කොපමණ ප්‍රමාණයක් ඉන්නවද ඔව් අපිට දක්ෂ කාරුණික කාර්ය මණ්ඩලයක් ඉන්නවා විශේෂඥ වෛද්‍යවරුන් දෙපළක් ඉන්නවා ඒ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් ඉන්නවා ඉන්නවා දක්ෂ හෙද කාර්ය මණ්ඩලයක් 15 දෙනෙක්ගෙන් සමන්විතයි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ඉන්නවා ඊට අමතරව අපේ මේ විල්ෂයින් මහත්මියක් ඉන්නවා අපිට පිරිසිදු කිරීමේ කටයුතු කරගන්න. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා අපේ ඌව පළාතේ පිටස්තර මේ රෝහල තුල සිටින අසාධ්‍ය රෝගීන්ට හොඳ සත්කාරයක් ලබා දෙනවා. ඔබ රෝගී වෙලා රෝහලට ඇවිල්ලා ඔබ අසාධ්‍ය තත්වයට පත් වුණොත් ඔබේ ජීවිතේ බේරා ගන්නට ජීවිතේ රැක ගන්නට මේ කාර්ය මණ්ඩලය සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා සුවිශාල බෙහෙවරක් ඉටු කරනවා ඉතින් নিরතුරුවම අපේ ජීවිතයත් මරණයත් අතර සිටින මොහොතක ඒ ඔබ අප වෙනුවෙනුයි ඔවුන්ගේ කැපවීම කොපමණ ප්‍රමාණයක් මෙම දැඩි සත්කාර ඒකකේ මාසයකට ප්‍රතිකාර ලැබනොත් හරියටම ප්‍රමාණයක් කියන්න බෑ 25 30 අතර රෝගීන් ප්‍රමාණයකට මාසකදී ප්‍රතිකාර ලබා දෙනවා කායික රෝග දැඩි සත්කාර ඒකකේ වුණාට මේක ශල්‍ය කායික රෝගීන්ට ශල්‍ය රෝගීන්ට විකලාංග ළමා රෝගීන්ට සියලුම දෙනාටම ප්‍රතිකාර ලැබලා දෙනවා මේ ලදරුවන්ට හැර රෝග වලින් නම් කරොත් දැන් ඔය මේ කාලය තුර බොහෝ දෙනෙක් එනවා මේ වුණ හැදුණු රෝගීන් ඊළඟට මේ උදරයේ ශල්‍ය කර්ම විකලාංග ශල්‍ය කර්ම ළමා රෝගීන් ඩෙංගු රෝගීන් නියුමෝනියාව තියන අය වකුගඩු බද්ධ කරන අය වකුගඩුවක් ප්‍රදානය කරන රෝගීන් ඔය වගේ වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් මේ තුල ප්‍රතිකාර ලැබලා තියෙනවා සමහර රෝගීන් ඉන්නවා ඇක්සිඩන්ට් වගේ දේවල් වල සිදුවෙලා ඒගොල්ලන්ගේ මොළේ ක්‍රියාකාරීත්වය නැහැ නමුත් ශරීර ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය තියෙනවා ඉතින් ඒ වගේ රෝගීන් ඉන්න පවුල් වලට පුළුවනි මේ අවයව දන් දීලා තවත් කීප දෙනෙක් ජීවත් කරවීමට අවස්ථාව ලබා ගන්න මේ වෙලාව මහ ජනතාව දැනුවත් කිරීමක් කරන්න පුළුවන් ඒ වගේ අවයව දන් දීමේ හැකියාවක් තියෙනවා නම් ඒවට ඕනතරම් අවස්ථාවක් තියෙනවා මහඟු පිනක් කරගන්න තවත් ජීවිතයක් බේරන්න ඒ වගේම තව කියන්න ඕන පහුගිය කොවිඩ් සමයේ
කොවිඩ් අයිසු එක ලෙස කටයුතු කරේ මේ අයිසු එක. ඉතින් මේකේ රෝගීන් 65ක් පමණ කොවිඩ් දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් ඇඩ්මිට් කරා. ඒන් විශාල ප්‍රමාණයක් සුවය ලැබුවා. ඒ සඳහා මේ කාර්ය මණ්ඩලය විශාල කැපකිරීමක් කරා. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අපේ රෝහල් අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයෙන් අපිට ලබා දුන්නා. ඒක අපිට මේ විශේෂ අවස්ථාවක් අර කොවිඩ් අයිසු එකක් ලෙස හැමෝම බියෙන් හිටිය සමයක ඒ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්න අපේ කාර්ය මණ්ඩලයට හැකියාවක් ලැබුණා. මේ මොහොතේදී අපේ හෙද නිලධාරි රත්නායක මහත්මයා ඉන්නවා. ඉතින් රත්නායක මහත්මයා මේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ තුලදී මම හිතන්නේ ජීවිතයත් මරණයත් අතර සිටින රෝගීන් එන්නේ. ඉතින් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ඔබ සියලු දෙනාම කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඔවුන්ගේ ජීවිත බේරා ගන්නට කැප වෙලා ඉන්නවා. ඔවුන් සුවාතට හැරුණාට පස්සේ මොන වගේ හැඟීමක් දැති වෙන්නේ? මෙහෙමයි, මෙහෙට එන ලෙඩ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කිසිම අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ ඒගොල්ලන්ට. මොකද මැෂින් එකට දාන්නම තමයි ගෙලෙම එන්නේ. එහෙනම් අපි ගොඩක් වෙලාවට කරන්නේ එයා ආපු ගමන් එයාගේ අවශ්‍යතා මත අපි මැෂින් එකකින් දෙන්න පුළුවන් ආධාර උපකාර කරනවා අපේ සම්පූර්ණ සහයෝගය මත. ඉතින් ගොඩක් වෙලාවට අපි ඊට පස්සේ කරන්නේ ඒ ලෙඩා පුළුවන් තරම් හැකි ඉක්මනින් ඒ මැෂින් එකකින් ඉවත් කරලා මේ යථා තත්ත්වයට ගන්න බලනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකින් ඇත්තට ගොඩක් වෙලාවට අපි එහෙම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සමහර කලාතුරකින් අපිට ආය අවස්ථාව ගිලිහනවා. ඉතින් අතින් අර වගේ ලෙඩෙක් සුවාතට හැරී කියන එනකොට ඉතින් අපිට දැනන්නේ ඉතින් ඇත්තට කියන නිම කරන්න බැරි සතුටක් අපි ලැබෙනවා. බදුලුපුර නිවුස් YouTube නාලිකාව ඔබත් සමග බදුල්ල ශික්ෂණ රෝහලෙන් බදුල්ලපුරවරේ පමණක් නෙවෙයි ඌව පළාතේ විවිධ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඔබ වෙනුවෙන් ඉටු කරන ස්ථානයක්. ඉතින් එනිසායි අපි බදුල්ල ශික්ෂණ රෝහලක් බවට පත්වීමත් සමග මේ විවිධ ඒකකයන් පිළිබඳව ඔබව දැනුවත් කළේ. අද දවසේදී අපි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ පිළිබඳවයි තොරතුරු අපි ඔබ වෙනුවෙන් අරගෙන ආවේ. ඒ අනුව අපිට මේ තොරතුරු බෙදා හදා ගන්න වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ වාට්ටු බාර හෙද සොයුරිය ඩබ්ලිව් එච් චන්ද්‍රාවති මහත්මියට අපි ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම හෙද නිලධාරි රත්නායක මහත්මයා ඇතුළු වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ සියලුම කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ජනතාව බදුලුපුර නිවුස් නරඹන බොහෝ පිරිසකට තොරතුරු ලබා දීම පිළිබඳ. එමනම් අපි බදුලුපුර නිවුස් වෙතින් තවත් දවසක බදුල්ල ශික්ෂණ රෝහලේ තවත් ඒකකයකදී තොරතුරුත් රැගෙන අපි ඔබ හමුවන්නට එනවා.